අයිබෝවන් තෙරුවන් සරණයි. ගෙදර ඉඳන් ඉගෙන ගනිමු. සාමාන්‍ය පෙළ 11 ශ්‍රේණිය බුද්ධ ධර්මය විෂයට අදාළ තුන්වෙනි පාඩමේ දෙවෙනි කොටස සාකච්ඡා කරන්නට අපි සූදානම් වෙන්නේ. පාරමිතා ධර්ම බුදුකුරු දම්පුරා දිවි මඟ ගනිමු සපුරා කියන පාඩමට අදාළව අපි මේ වෙද්දී සාකච්ඡා කරලා තියෙනවා පළවෙනි කොටසේදී දානේ පිළිබඳව. ඒ වගේම මුල් කොටස සම්පූර්ණම සාකච්ඡා කරලා තියෙනවා. දාන පාරමිතාව ගැනත් සාකච්ඡා කරලා තියෙනවා. අපිට තිබෙන්නේ සීල පාරමිතාවේ ඉඳන් පාරමිතා කිහිපයක් සාකච්ඡා කරන්නට. අපි ඒ සඳහා මේ පාඩමේදී තෝරාගෙන තියෙන්නේ සීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව සහ ප්‍රඥා පාරමිතාව කියන පාරමිතා තුන පිළිබඳව. පාරමිතා තුන පිළිබඳව තමයි අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. එහෙමනම් අපි බලමු. අපිට මේ සියලුම පාඩම් සාකච්ඡා කරන්නට තියෙන්නේ සාකච්ඡා කරන්නේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව තුළින්. ඉතින් නාලිකාවත් එක්ක ඔබට එකතු වෙන්නට කියලා සිහිපත් කරන ගමන් අපි බලමු, ආරම්භ කරමු සාකච්ඡාව. සීල පාරමිතාව. පාරමිතා කියන්නේ මොනවද? පාරමිතාවක් පාරමිතාවක් වීම සඳහා සම්පූර්ණ විය යුතු කරුණු මොනවද? ඒ ගැන අපි ගොඩක් විස්තර සාකච්ඡා කරලා තියෙනවා පළවෙනි කොටසේදී. අපි මේ කොටසේදී සාකච්ඡා කරනවා සීල පාරමිතාව, නෙක්ඛම්ම, ප්‍රඥා කියන පාරමිතාවන් තුන. ඉතින් සීල පාරමිතාව කය වචන දෙකෙහි සංවරය සීලයයි. ඔබ දන්නවා කාය වාචානං සමෝදානං සීලං. කාය වාචානං සමෝදානං සීලං. කය සහ වචනේ දෙකේ සංවරය තමයි සීලය කියලා කියන්නේ. කය සහ වචනේ කියන දෙකේ සංවරය සීලය. එතකොට ඒ විදිහට අපිට ඔබට විභාගයේදී වැදගත් වෙන කාරණයක් විදිහට මේක අමතර දැනුම සඳහා ඔබට සිහිපත් කළේ. ඉතින් කාය වාචානං සමෝදානං සීලං. කය සහ වචනේ කියන දෙක තමයි සංවර කරගන්නේ සීලේදී. ඊළඟට කතා කරනවා එනම් කායික වාචසික හා මානසික වසින් අයහපත් ක්‍රියාවලින් වැළකී යහපත් ක්‍රියාවල යෙදීමයි. කායික වාචසික වශයෙන් අයහපත් ක්‍රියාවලින් වැළකීලා යහපත් ක්‍රියාවල යෙදීම තමයි සීලය කියලා කියන්නේ. කය වචනේ දෙකේ සංවරකම කියන්නේ කය හා වචන දෙකින් සිදුවෙන අයහපත් දේවල් අයහපත් ක්‍රියාවන්ගෙන් වැළකීලා සිටීම. නරක වචන කතා නොකර හොඳ වචන කතා කිරීමයි. නරක වචන කතා කරන්නේ නැතිව හොඳ වචන කතා කිරීම. ප්‍රාණඝාතය, අදත්තා දානය, කාමමිත්‍යාචාරය යන අකුසලයන්ගෙන් වැළකීම කායික සීල සංවරයයි. හොඳ වචන කතා කිරීම සහ කයින් හොඳ දේවල් කිරීම, ප්‍රාණඝාතය නොකිරීම, අදත්තා දානය, කාමමිත්‍යාචාරය. කයින් සිද්ධ වෙන අකුසල කර්ම තමයි ප්‍රාණඝාතය, අදත්තා දානය, කාමමිත්‍යාචාරය. ප්‍රාණඝාතය, අදත්තා දානය, කාමමිත්‍යාචාරය කියන මේ තුන. ඉතින් මේ තුනෙන් වෙන්වීමත් ඒ විතරක් නෙවෙයි, ඊළඟට වචනයෙන් සිද්ධ වෙන අකුසල ධර්ම මෙන්න මේවා. බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම. බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම සහ හිස් වචන කීම කියන්නේ වචනයෙන් සිද්ධ වෙන අකුසල කර්ම. එහෙනම් අපෙන් අහන්න පුළුවන් ප්‍රශ්නවලදී සීල පාරමිතාව සම්පූර්ණ කර ගැනීම සඳහා දුර්විය යුතු අකුසල ධර්ම මොනවද කියලා. සීල පාරමිතාව සම්පූර්ණ කර ගැනීම සඳහා ප්‍රාණඝාතය, අදත්තා දානය, කාමමිත්‍යාචාරය කියන කයින් සිද්ධ වෙන අකුසල ධර්ම සහ
වචනින් සිද්ධ වෙන බොරුකීම, කේලාම්කීම, පරුස වචනකීම, හිස් වචනකීම කියන අකුසල ධර්මයන්ගෙන් දුරුවේ යුතුයි. යන වචනයෙන් සිදුකරන අකුසලයන්ගෙන් වැලකීම වාචසික සීල සංවරයයි. කායික සීල සංවරය සහ වාචසික සීල සංවරය කියන්නේ අන්න ඒ කරුණුවලින් වෙන්ව සිටීම. ඊළඟ කාරණය, එහෙත් සීල ශික්ෂාව සම්පූර්ණ වීමට එසේ නොකළ යුතු අවැඩදායක අයහපත් ක්‍රියාවලින් වැලකීම ප්‍රමාණවත් නැත. අපි මේ කියපු ප්‍රාණඝාතයෙන් වෙන් වුණාට, අදත්තාදානයෙන් වෙන් වුණාට, කාමමිත්‍යාචාරයෙන් වෙන් වුණාට සීල පාරමිතාව සීලේ සම්පූර්ණ වීමක් වෙන්නේ නැහැ. බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම කියන මේ වගේ වෙන් වෙලා හිටියට සීලේ සම්පූර්ණ වීමක් වෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු, ඒ සමගම වැඩදායක යහපත් ක්‍රියාවලද නිරත විය යුතුයි. අයහපත් දේවල් නොකරනවා වගේම අනිවාර්යයෙන්ම යහපත් දේවල් සිදු කළ යුතුයි සීලය සම්පූර්ණ වීම සඳහා. ඒ අනුව අපිට කරන්නට පුළුවන් දේවල් කියනවා, සත්ව ඝාතනය, සත්ව හිංසාවලින් වැළකීම මෙන්ම සියලු සත්වයන්ට හිතයිසී වීම, සානුකම්පිත වීම, කරුණා මෛත්‍රිය දැක්වීමද අවශ්‍ය වේ. අපි ප්‍රාණඝාතය නොකර හිටියට විතරක් මදි. එහෙනම් සත්ව හිංසාවලින් වැළකීම වගේම සියලු සත්වයන්ට හිතයිසී වීම. අපි කියමු සත්තුන්ට ජීවත් වෙන්නට තියෙන පරිසරය අපි විනාශ කරනවා නම් ඒ තුලින් අපේ සීලේ කඩවීමක් වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ගස්කොළන් කැපීම පවා සීලය බිඳීමක් හැටියට, සීලය කැඩීමක් හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. එහෙනම් සත්තුන්ට ජීවත් වෙන්නට අපි ජලය ආරක්ෂා කර තැබිය යුතුයි. ඒ වගේම අනිත් අයට පහසු විදිහට, අනිත් අයට පරිසරය හානිකරදායක නොවන විදිහට පවත්වාගෙන යන්නට අපි කටයුතු කළ යුතුයි. අන්න එතකොට තමයි අනිවාර්යයෙන්ම සත්ව ඝාතනය, සත්ව හිංසාවෙන් වළකිනවා වගේම සත්වයන්ට හිතයි සීවීම, සානුකම්පිත වීම, කරුණාව, මෛත්‍රිය දැක්වීම කියන කරුණුත් එක්ක තමයි ඔබේ සීලය සම්පූර්ණ වෙන්නේ. සීලය ප්‍රතිපදාවක් විදිහට සීල ප්‍රතිපදාව සම්පූර්ණ වෙන්නේ. සොරකමින් නුදුන් දේ ගැනීමෙන් වැළකීම සමග දුන් දේ ගැනීම දෙනු කැමති වීමද අවශ්‍යය. හොරකම් කරන්නේ නැහැ වගේම, නුදුන් දේ ගන්නේ නැහැ වගේම දුන් දේ ගන්නට සහ දෙන්න කැමති වෙන්නට ඕන. තමන්ගේ දේවල්, තමන්ට යම් කිසි දෙයක් තියෙනවනම්, මොනවා හරි තියෙනවනම් ඒවා දෙන්නත් කැමැත්ත දක්වන්නට ඕන. අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම මෙන්ම බ්‍රහ්මචාරී වීමද සීලයයි. අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම විතරක් නෙවෙයි බ්‍රහ්මචාරී වීම, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ආදී ගුණධර්මවලින් යුක්ත වීම අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම මෙන්ම බ්‍රහ්මචාරී වීමද. අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම, අබ්‍රහ්මචර්යාවෙන් කියලා කියන්නේ වැරදි ලෙස කම්සැප විඳිමින් කාමය පිළිබඳව කාමුක අදහස් එක්ක ගණදිනු කරමින් කටයුතු කිරීම. ඒකෙන් වෙන් වුණාට විතරක් මදි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා ආදී ගුණධර්මවලින් යුක්ත උසස් වූ උතුම් වූ හැසිරීම් වලින් යුක්ත වෙන්නටත් ඕන. ඊළඟට කියනවා මුසාවෙන් වැළකීමත් සත්‍ය ප්‍රකාශයත් සීලයයි. කේලමින් වැළකීමත් අනු සමගිවන වචන කීමත් සීලයයි. මුසාවෙන් වැළකීම සත්‍ය ප්‍රකාශ කිරීමත් සීලය, මුසාවෙන් වැළකීමත් සත්‍ය ප්‍රකාශ කිරීමත් කළ යුතුයි. කේලමින් වැළකීමත් අනුන් සමගි වන වචන කතා කිරීමත්, කේලම් නොකියන්නට සහ අනිත් අය සමගි කරවීමේ වචන පාවිච්චි කළ යුතුයි. හිස් වදනින් වැළකීමත් අර්ථවත් වදන් කීමත් මිත්‍යා ආජීවයෙන් තොරව සම්මා ආජීවයෙන් යෙදීමත් සීලයයි. එහෙනම් සීලය කියන්නේ හුදු සංවරයක් විතරක් නෙවෙයි, ඒත් එක්ක බැඳිච්ච ගැඹුරු සංකල්ප රාශියක් අපේ ජීවිතයට එකතු කරගත යුතු බව තමයි මේ දිගින් දිගට කතා කරන තොරතුරු වලින් අපිට පැහැදිලි වෙන්නේ. එහෙනම් සීලය සම්පූර්ණ වීම සඳහා සම්පූර්ණ විය යුතු කරුණු පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න කියලා සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබෙන් අහනවා. එහෙනම් ප්‍රාණඝාතයෙන් වෙන්වීම විතරක් මදි. ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා සත්වයන්ට හිතානුකම්පීව හිතයිසී විදිහට මෙත්තාව, කරුණාව, මුදිතාවාදී, උපේක්ෂාවාදී ගුණධර්ම වලින් කොහොමද සත්‍යයත් එක්ක කටයුතු කරන්නේ, සත්‍යයට කටයුතු කරන්නේ කියලා ඒ විදිහට සිල්පද සියල්ලක්ම ආරක්ෂා කරන ගමන් ඒහා සම්බන්ධව පවතින අවු
යහපත් වූ ගැඹුරු මානුසීය ධර්ම මනුස්ස ගුණ ධර්ම ප්‍රගුණව කළ යුතුයි. තණ්හාවෙන් මානයෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් තොරව කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතුව සීලය ආරක්ෂා කිරීම සීල පාරමිතාවයි. සීල පාරමිතාව කියන්නේ තණ්හාව මානය හා මිත්‍යා දෘෂ්ටියෙන් තොර වෙලා කරුණාවෙන් හා ප්‍රඥාවෙන්, කරුණාව හා උපාය කෞසල්‍ය විදිහට තමයි අපි ඒ කරුණු දෙක සාකච්ඡා කළේ. ජීවිතයෙන් අත්හැර දැමිය යුතු කරුණු තුනක් තණ්හාව මානය සහ මිත්‍යා දෘෂ්ටිය. ජීවිතයට එකතු කරගත් යුතු කරුණු දෙක තමයි කරුණාව සහ උපාය කෞසල්‍ය හෙවත් ප්‍රඥාව කිව්වේ. එහෙනම් තණ්හාවෙන් මානයෙන් සහ මිත්‍යා දෘෂ්ටියෙන් තොර වෙලා කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුක්තව සීලය ආරක්ෂා කිරීම තමයි සීල පාරමිතාව කියලා කියන්නේ. බෝසතාණන් වහන්සේ විසින් සීල පාරමිතාවද පියවර තුනකින් සම්පූර්ණ කරන ලදී. සීල පාරමිතාවත් දාන පාරමිතාව වගේම ආකාර තුනකින් තමයි බෝධිසත්වයන් වහන්සේ සම්පූර්ණ කරලා තියෙන්නේ. අපි බලමු ඒ ආකාර තුන මොනවද කියලා. සීල පාරමී, සීල උපපාරමී සහ සීල පරමත්ත පාරමී කියන්නේ ඒ තුන. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී කියන තුන හැම පාරමිතාවක්ම බෙදෙන කොටස් තුන. බෝධිසත්වයන් වහන්සේලා මේ කියන විදිහට සීල පාරමී, තම බාහිර වස්තු විනාශ වුණත් සීලය කඩ නොකිරීම, තමන්ගේ බාහිර වස්තු විනාශ වෙලා ගියත් සීලය නොකඩා ආරක්ෂා කර ගැනීම සීල පාරමී, තම ශරීර අවයව විනාශ වුණත් සීලය කඩ නොකර සිටීම සීල උපපාරමී. සීල පරමත්ත පාරමී කියලා කියන්නේ තමන්ගේ ජීවිතේ විනාශ වෙලා ගියත් සීලය කඩ නොකර ආරක්ෂා කිරීම. එහෙනම් නැවතවතාවක් බලන්න, තම බාහිර වස්තු විනාශ වෙලා ගියත් සීලය ආරක්ෂා කිරීම, තමන්ගේ ශරීර අවයව විනාශ වෙලා ගියත් සීලය ආරක්ෂා කිරීම සීල උපපාරමී. සීල පරමත්ත පාරමී කියලා කියන්නේ තමන්ගේ ජීවිතය විනාශ වෙලා ගියත් සීලය කඩ නොකිරීම කියන සීල පාරමිතාව සම්පූර්ණ කරන්නට ඕන ආකාර තුන. අපමහ බෝසතාණෝ සීල පාරමිතාව පිරු ආකාරය සීල වීමංසාදී ජාතක කතාවලින් පැහැදිලි වේ. සීල වීමංස ජාතකයේ තුලින් බෝධිසත්වයන් වහන්සේ පිරු ආකාරය, පාරමිතා පුරපු ආකාරය ගැන කියවෙනවා. එහෙනම් අපින් අහන්නට පුළුවන්, සීලය පාරමි ධර්මයක් විදිහට සම්පූර්ණ කළ බෝධිසත්වයන් වහන්සේ පිළිබඳ තොරතුරු දැක්වෙන ජාතක කතා දේශනාවක් නම් කරන්න සීල වීමංස ජාතක දේශනාව. සිල්වත් තැනැත්තා පවින් වලකි හෙතම අනුන්ගේ ජීවිත ආරක්ෂා කරයි, දේපල ආරක්ෂා කරයි, අනුන්ගේ ජීවිතවලට හා දේපලවලට ගරු කරයි, වැරදි කාමෙහි නොයේදේ, අනුන් නොරවටයි, කේලමින් හිස් වචන වලින් රළු වචනයෙන් අනුන්ට පීඩා නොකරයි, ප්‍රියවාදී වෙයි, මධ්‍යසාර භාවිතයෙන් වලකි. සිල්වත් තැනැත්තා සතුව පවතිනා වූ යහපත් ගුණ ධර්ම පිළිබඳ කෙටි විස්තරයක් ලියන්න, කෙටි සටහනක් ලියන්න, පැහැදිලි කිරීමක් කරන්න කියලා අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මොනවද සිල්වත් තැනැත්තා ගාව තියෙන පවින් වලකිනවා? අනුන්ගේ ජීවිත ආරක්ෂා කරනවා, දේපල ආරක්ෂා කරනවා, අනුන්ගේ ජීවිතවලට හා දේපලවලට ගරු කරනවා, වැරදි විදිහට කාම ආසාවන් සම්පූර්ණ කරගන්නට යොමු වෙන්නේ නැහැ, අනුන් රවට්ටන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ, රළු වචන කියන්නේ නැහැ, අනුන්ට පීඩා කරන්නේ නැහැ, ප්‍රියවාදී කෙනෙක් වෙනවා, මධ්‍යසාර භාවිත කරන්නේ නැහැ. සිල්වත් තැනැත්තා ඒ කියන ගුණධර්මවලින් යුක්ත උතුම් වූ ජීවිතයක් ගත කරන කෙනෙක්. ඊළඟට මෙසේ සිල්වතා සමාජයේ සෙසු අයට හානි නොකරන බැවින්, යහපතක්ම කරන බැවින් හෙතම සමාජය තුළ පියෙන් සැකෙන් තොරව ජීවත් වෙයි, සමගියෙන් සහයෝගයෙන් ජීවත් වෙයි, කල්යාණ මිත්‍ර ඇසුර ලබයි. ඒ විදිහට ජීවත් වෙනකොට ඒ පුද්ගලයා ඇත්තටම යහපතක්ම කරන නිසා සමාජය තුළ බියෙන් සැකෙන් තොරව ජීවත් වෙනවා, බියක් සහ සැකයක් නැහැ, සමගියෙන් සහයෝගයෙන් ජීවත් වෙනවා හැමෝම එක්ක. ඊට පස්සේ කල්යාණ මිත්‍ර ඇසුර ලබනවා. සිල්වත් වීමේ ආනිසංස මේ අපි දක්වන්නේ
සැකෙන් තොරව ජීවත්වෙයි. සමගියෙන් සහයෝගෙන් ජීවත්වෙයි. කල්යාණ මිත්‍ර ඇසුර ලබයි. මිත්‍රයෙකු වශයෙන් අපටද සිල්වත්වීම තුළින් සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර එබඳු අර්ථවත් ජීවිතයක් ගත කළ හැකිය. ශිෂ්‍යයෙකු විදිහට ශිෂ්‍යෝ විදිහට පාසල් ශිෂ්‍යෝ විදිහට පාසල ඉගෙන ගන්න අය විදිහට සිල්වත්වීම තුළින් සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ක ඒ වගේ අර්ථවත් ජීවිතයක් ගත කරන්න ලැබෙනවා. කවුරුත් පිළිගන්නවා, කවුරුත් ගරු කරන, කාගෙත් ජීවිත ආරක්ෂා කරන, කාගෙත් ගෞරවය ආරක්ෂා කරන අය බවට පත්වෙනවා දරුවන් සිල්වත් වුණාට පස්සේ. එහෙනම් අනිවාර්යයෙන් මේ සිල්වත්කම කියන එක අනිවාර්යයෙන්ම ශිෂ්‍ය ජීවිතයටත් සාමාන්‍ය පුරවැසියෝ විදිහට ඔබ සාමාන්‍ය පෙළ විභාගය අවසන් වෙලා උසස් පෙළ පන්තියටත් උසස් පෙළ පන්තියෙන් පස්සේ සරසවි අධ්‍යාපනයටත් උසස් අධ්‍යාපනයටත් යොමු වේවි. ඒ මොනවා නිමා වෙලා ආවත් ඔබේ සිල්වත්කම කියන එක මේ ඉගෙන ගන්න පාඩම් වලින් ඔබ ඉගෙන ගන්න ජීවිත ආදර්ශ ඔබේ ජීවිතේ හැමදාම ක්‍රියාත්මක කරන්න ඔබේ ජීවිතයේ සැහැල්ලුවෙන් ඉතාමත් හොඳින් ගත කිරීමේ හැකියාව තිබෙනවා. මේවා ඔබේ ජීවිතයට අනිවාර්යයෙන්ම එකතු කරගත යුතුයි. ඉතින් මේ සීල පාරමිතාව පිළිබඳව කතා කරන්නට තියෙන තොරතුරු අපි ඊළඟට කතා කරන්නේ නෙක්ඛම්ම පාරමිතාව. මෙන්න මේ විදිහට තමයි නෙක්ඛම්ම පාරමිතාව ඔබගේ පොතේ සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ පොතේ සඳහන් වෙන්නේ නෙක්ඛම්ම පාරමිතාව. පංච ඉන්ද්‍රියන් පිනවීමට ඇති ආසාවෙන් ඉවත් වීමේ ප්‍රතිපදාව නෙක්ඛම්ම පාරමිතාවයි. ඇස කන නාසය දිව හා ශරීරයේ පිනවීමට ඇති ආසා අපි ආසා කරමු. ඒවට ගිජුවීම නිසා විවිධ කරදරවලට අසහනයට භාජනය වීමට සිදුවේ. එකි පස්කම්සුව අත්හැර නිවන් දැකීමට නොහැකිය. එබැවින් නිවන් අරමුණු කරගත් බෝසත්වරු කම්සුවයෙන් නික්මෙති, බැහැර වෙති. එසේ බෝසත්වරුන් නෙක්ඛම්ම පාරමිතාව සම්පූර්ණ කරන පිළිවෙතක් ඇත. පළමුකොට නිවැරදිව හා අන් අයට හිරිහැරයක් නොවන පරිදි ඇස කන ආදී පසින්දුරන් පිනවන ඔවුහු දෙවනු ඉන්ද්‍රියන් පිනවීමේ ආදීනව ගැන කල්පනා කරති. ඔය විදිහට දීර්ඝව විස්තර කරලා තියෙනවා. අපි විශේෂ වැදගත් කරුණු ලකුණු කරගන්නත් පහසු වෙන්න ඕන නිසා මෙන්න මේ විදිහට සකස් කරගෙන තියෙනවා. අපි බලමු නෙක්ඛම්ම පාරමිතාව. පංච ඉන්ද්‍රියන් පිනවීමට ඇති ආසාවෙන් ඉවත් වීමේ ප්‍රතිපදාව නෙක්ඛම්ම පාරමිතාවයි. නැවතත් හොඳින් බලන්න. පංච ඉන්ද්‍රියන් පිනවීමට ඇති ආසාවෙන් ඉවත් වීමේ ප්‍රතිපදාව. පංච ඉන්ද්‍රියන් ඇස පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, ශරීරය පිනවන්න තියෙන ආසාවෙන් ඉවත් වීමේ ප්‍රතිපදාව තමයි නෙක්ඛම්. ඇස පිනවන්න ආසාවක් නැහැ. කන පිනවීමේ ආසාව නැහැ. එහෙම ඇස පිනවන්න පිනවීමේ ආසාවෙන් තොර වෙන්න, කන පිනවීමෙන් කන පිනවීමේ ආසාවෙන් වෙන් වෙන්න, නාසය පිනවීමේ ආසාවෙන් වෙන් වෙලා කටයුතු කරන්නට අනුගමනය කරන ප්‍රතිපදා මාර්ගය තමයි, ප්‍රතිපදාව තමයි, ක්‍රමවේදය තමයි නෙක්ඛම්ම පාරමිතාව කියලා කියන්නේ. නෙක්ඛම්ම පාරමිතාව කියන්නේ ඒ විදිහට පංච ඉන්ද්‍රියන් පිනවීමට ඇති ආසාවෙන් ඉවත් වෙලා කටයුතු කිරීමේ ප්‍රතිපදාව. ඇස කන නාසය දිව හා ශරීරයේ පිනවීමට අපි ආසා කරමු. ඇස කන නාසය දිව ශරීරය මේ තියෙන්නේ ඉන්ද්‍රියන්, පංච ඉන්ද්‍රියන් ඇස ඉන්ද්‍රියන් පහයි. ඇස එක ඉන්ද්‍රියක්, කන තවත් ඉන්ද්‍රියක්, නාසය තුන්වෙනි ඉන්ද්‍රිය, හතරවෙනි ඉන්ද්‍රිය දිව, ඊට පස්සේ ශරීරය පහ. පිනවීමට ඇති අපි ආසා කරමු. මේ කියන පහ පිනවන්න අපි හරිම ආසයි. පෘථග්ජන මිනිස්සු හැටියට මෙන්න මේ කියන පහ පිනවන්න හරිම ආසාවෙන් තමයි කටයුතු කරන්නේ. ඇස කන නාසය දිව ශරීරය. ඉතින් ඒවට ගිජුවීම නිසා විවිධ කරදරවලට අසහනයට භාජනය වීමට සිදුවේ. මේවට ගිජු වෙලා ඉන්නකොට මොකක්ද ලැබෙන ප්‍රතිඵලය?
අසාහනයට භාජනය වීමට සිද්ධ වෙනවා. කරදරවලට වැටෙන්ඩ සිද්ධ වෙනවා. එහෙම කරදරවලට වැටෙන්ඩ සිද්ධ වෙන අසාහනයට පත්වෙන දේවල් වලින් ඉවත්වීම. එක පස්කම් සුව නොහැර නිවන් දැකීමට නොහැකිය. මේ කියපු ආසාවන් අත්හරින්නේ නැතිව නිවන් දකින්න බැහැ. ඇස පිනවීම, කන පිනවීම, නාසය පිනවීම, දිව පිනවීම, ශරීරයේ පිනවීම කියන මේවා ඉවත් කරන්නේ නැතිව නිවන් දකින්න බැහැ. එබැවින් නිවන් අරමුණු කරගත් බෝසත්වරු පස්කම් සුවෙන් නික්මෙති. බෝධිසත්වයන් වහන්සේලා ඒ හින්දා අනිවාර්යයෙන්ම මේ කියන පස්කම් සුවයන්ගෙන් වෙන් වෙනවා. ඇස පිනවීම, කන පිනවීම, නාසය පිනවීම, දිව පිනවීම මේ කියන දේවල් වලින් බෝසත්වරු නික්මෙනවා. එසේ බෝසත්වරු නෙක්ඛම්ම පාරමිතාව සම්පූර්ණ කරන පිළිවෙතක් ඇත. නෙක්ඛම්ම පාරමිතාව ආවට ගියාට එහෙම සම්පූර්ණ කරන්න බෑ. ඒ සඳහා නිවැරදි පිළිවෙතක්, ක්‍රමවේදයක් බෝධිසත්වයන් වහන්සේලා අනුගමනය කරනවා. බෝධිසත්වයන් වහන්සේලා නෙක්ඛම්ම පාරමිතාව සම්පූර්ණ කිරීම සඳහා පිළිවෙතක් අනුගමනය කරනවා. ඒ පිළිවෙත මොකක්ද? ඊට පස්සේ අපිට කියනවා. පළමු කොට නිවැරදිව හා අන් අයට හිරිහැරයක් නොවන පරිදි ඇස, කන ආදී පසිඳුරම් පිනවන ඔහු දෙවනුව ඉන්ද්‍රියන් පිනවීමේ ආදීනව ගැන කල්පනා කරති. පළවෙනියටම මොකද්ද කරන්නේ? පළවෙනියටම මේ අය කරන්නේ ඇස, කන, නාසය ආදී ඉන්ද්‍රියන් පිනවීම කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්නේ නැති වෙන්න සිද්ධ කරනවා. පළවෙනියට සිද්ධ කරන්නේ ඇස, කන, නාසය හොඳට බලන්න. පළමු කොට නිවැරදිව හා අන් අයට හිරිහැරයක් නොවන පරිදි ඇස, කන ආදී පසිඳුරන්. අපි කතා කළා ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පහ. අපි සමහර වෙලාවට ඇහැ පිනවීමට, කන පිනවීමට, නාසය පිනවීමට, ශරීරය පිනවීමට, දිව පිනවීමට අනිත් අයට කරදරයක් වෙන විදිහ කටයුතු කරනවා. දෙමව්පියන්ට කරදරයක් වෙන විදිහ කටයුත්තක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යාළුවන්ට, හිතමිත්තුරන්ට, ඥාතීන්ට කරදරයක් වෙන විදිහට අපේ ඇහැ, කන, නාසය, දිව, ශරීරයේ පිනවන දේවල් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් බෝධිසත්වයන් වහන්සේලා එහෙම කරන්නේ නැහැ. දෙවනුව පළවෙනියටම ඒ අය කිසිම කෙනෙක්ට කරදරයක් වෙන්නේ නැති වෙන්න තමයි ඇස පිනවන්නේ, කන පිනවන්නේ, ඇහැ පිනවන, කන පිනවන, නාසය පිනවන දේවල් සිදු කළත් කිසිම අයෙක්ට, කිසිම කෙනෙක්ට හිරිහැරයක් වෙන්නේ නැති වෙන්න ඒ දේ කරනවා. ඊට පස්සේ දෙවනුව ඉන්ද්‍රියන් පිනවීම ආදීනව ගැන කල්පනා කරති. ඊළඟට මොකද කරන්නේ? ඉන්ද්‍රියන් පිනවීමේ ආදීනව ගැන කල්පනා කරනවා. දෙවනුව ඉන්ද්‍රියන් පිනවීමේ ආදීනව ගැන කල්පනා කරති. තාවකාලිකව විඳින සැප ගැනද, ඒ වෙනුවෙන් බෙහෙවින් වෙහෙසන ආකාරය ගැනද සිහිපත් කරති. තාවකාලිකව විඳින සැප, ඇහෙන් රූප දැකීම නිසා ඇති කරගන්න තාවකාලික සැප වෙනුවෙන්, ඒ වගේම කනෙන් ශබ්ද අහන්ඩ අපි විඳින දුක්, ඒ වගේම නාසයෙන් ගඳ සුවඳ බලන්ඩ විඳින දුක්, මේ විදිහට මේ හැම එකක් ගැනම ගොඩක් හොඳින් සිහිපත් කරනවා බෝධිසත්වයන් වහන්සේලා. එයින් සිදුවන්නේ පසිඳුරන් පිනවීම කෙරෙහි පවත්න ආසාව ශූන්‍ය වීමයි. එහෙම හිතනකොට මම කොච්චරනම් ඇහැ පිනවන්න වෙහෙසෙනවද, මහන්සි වෙනවද, කරදරවලට පත් වෙනවද, මං මගේ ඇහැින්ද කොච්චරනම් පීඩා දෝෂාරෝපණ අහන්න වෙනවද, මට මගේ කන පිනවන්න මම නොයෙක් ශබ්දවලට ගිජු වෙලා ඉන්න හින්දා කොච්චරනම් දෝෂාරෝපණ ලෝකයෙන්, දෙමෝපියන්ගෙන්, වැඩිහිටියන්ගෙන්, ගුරුවරුන්ගෙන් අහන්න වෙලා තියෙනවද? ඒ විදිහට හැම එකක් පිළිබඳවම පිනවීම සඳහා යොමු වීම නිසා පත් වෙලා තියෙන කරදරය ගැන අපිට හිතන්න පුළුවන්. එතකොට පසිඳුරම් පිනවීම කෙරෙහි පවතින ආසාව නැති වෙනවා. බෝධිසත්වයන් වහන්සේලාටත් එහෙමයි. මේකේ තියෙන ආදීනව ගැන මෙනෙහි කරනකොට බෝධිසත්වයන් වහන්සේලා මේ ඉන්ද්‍රියන් පිනවීම පිළිබඳව තියෙන ආසාව නැති කරනවා. පස්කම් සැපතින් ඉවත්වීමේ කල්පනාව, හෙවත් නෙක්ඛම්ම සංකප්ප ඇතිවන්නේ විතරයි. පස්කම් සැපතින් ඉවත්වීමේ සංකල්පනාව ඇති වෙන්නේ පස්කම් සැප විඳීම පිළිබඳව තියනා වූ ආදීනව. පස්කම් සැප විඳීම නිසා, විඳීමට තියෙන ආසාව නිසා අපි වැටෙන කරදරයේ පත් වෙලා තියෙන පීඩාව ගැන හිතලා ඒකෙන් මිදෙන්න කටයුතු කරන එක, අදහස් කරන එක, ප්‍රතිපදාවල යෙදෙන එක තමයි නෙක්ඛම්ම සංකප්ප කියලා කියන්නේ. නෙක්ඛම්ම පාරමිතාව කියලා කියන්නේ.
ඊළඟට බලමු. තණ්හාවෙන් මානෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් මිදී කරුණාවෙන් හා ප්‍රඥාවෙන් හැම පාරමිතාවකම සම්පූර්ණ විය යුතු කරුණු මේ අපි කිය මතක් කරන්නේ. තණ්හාවෙන් මානෙන් මිත්‍යා දෘෂ්ටියෙන් තොර වෙන්නට ඕන, ප්‍රඥාවෙන් සහ කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුක්ත වෙන්නට ඕන. පංචකාම සම්පත්තියෙන් ඉවත්වීම නෙක්කම පාරමිතාවයි. තණ්හාවෙන් තොරව, මානෙන් තොරව, මිත්‍යා දෘෂ්ටියෙන් තොරව, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් යුක්තව පංචකාම සම්පත්තියෙන් ඉවත්වීම නෙක්කම පාරමිතාවයි. තණ්හාවෙන් මානෙන් හා මිත්‍යා දෘෂ්ටියෙන් මිදිලා කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුක්තව පංචකාම සම්පත්තියෙන් ඉවත්වීම නෙක්කම පාරමිතාවයි. නැවත වතාවක්, තණ්හාවෙන් මානෙන් සහ මිත්‍යා දෘෂ්ටියෙන් තොරවිය යුතුයි. ඊට පස්සේ කරුණාව සහ ප්‍රඥාව කියන ගුණධර්ම දෙක ඉතාමත් හොඳින් තමන්ගේ හිතේ පැවතිය යුතුයි. ඒ කියන ගුණධර්ම දෙකත් ඉවත් කළ යුතු ගුණ කරුණු තුනත් ඉවත් කරලා පංචකාම සම්පත්තියෙන් ඉවත්වීම සඳහා ප්‍රතිපදාවල යෙදීම කටයුතු කිරීම නෙක්කම පාරමිතාව. නෙක්කම පාරමිතාව පුරණ බෝසත් උතුමෝ ත්‍රිවිධ ආකාරයකින් එය සම්පූර්ණ කරනවා. පාරමිතා තුන සම්පූර්ණ කරනවා ආකාර තුනකින්. තම බාහිර වස්තු අඹදරුවන් අත්හැරීම නෙක්කම පාරමිතාවයි. නෙක්කම පාරමි පළවෙනි එක, තම බාහිර වස්තු අඹදරුවන් අත්හැරීම. තමන්ගේ බාහිර වස්තු, තමන්ට තියෙන ධනය, මිල මුදල්, වතු පිටි, යාහන වාහන, මේ තියෙන දේවල් ඔක්කොම සහ අඹදරුවන් අත්හැරීම තමයි නෙක්කම පාරමිතාව. නෙක්කම පාරමි පළවෙනි කොටස, ශරීරාවයව නැතිවුවත් කාමයන්ගෙන් වෙන් වී සිටීම නෙක්කම උපපාරමිතාවයි. ශරීරාවයව නැති වෙලා ගියත් කාමයන්ගෙන් වෙන් වෙලා සිටීම නෙක්කම උපපාරමිතාව. ජීවිතයට හානියක් වුවද කම්සැප නොවිඳීම නෙක්කම පරමත්ත පාරමිතාවයි. තමන්ගේ ජීවිතයම විනාශ වෙලා ගියත් කම්සැප විඳීමෙන් තොරව සිටීම පරමත්ත පාරමිතාව. නෙක්කම පරමත්ත පාරමිතාව. නෙක්කම පාරමි, නෙක්කම උපපාරමි, නෙක්කම පරමත්ත පාරමි. නෙක්කම පාරමි තම බාහිර වස්තු සහ අඹදරුවන් අත්හැරීම, ශරීරාවයව නැතිවුවත් කාමෙන් වෙන් වෙලා සිටීම නෙක්කම උපපාරමිතාව. ජීවිතයට හානියක් වුණත් පස්කම් සැප නොවිඳ සිටීම නෙක්කම පරමත්ත පාරමිතාව. අපමහ බෝසතාණන් වහන්සේ නෙක්කම පාරමිතාව පූර්ණේ කළ ආකාරයේ මකාදේව ජාතකයෙන් පැහැදිලි වේ. මකාදේව ජාතක දේශනාව සුවිශේෂී ජාතක දේශනාවක්. නෙක්කම පාරමිතාව ගැන කියවෙන ඉතාමත් වටින ජාතක කතා දේශනාවක් තමයි මකාදේව ජාතක දේශනාව. සමාජගත ජීවිතයේ සාර්ථකත්වයේ අසීමිත ආසාවන්ගෙන් තොරවීම, අඩු බලාපොරොත්තු ඇති බව, අල්පේච්ඡතාව ඉතා ප්‍රයෝජනවත්ය. සමාජගත ජීවිතයේ සාර්ථකත්වයට අසීමිත ආසාවන්ගෙන් තොරවීම සමාජගත ජීවිතයේ සාර්ථකත්වයට. අපි ජීවත් වෙන සමාජයේ සාර්ථක දරුවෝ බවට පත් වෙන්න, සාර්ථක මිනිස්සු බවට පත් වෙන්න නම් මෙන්න මේ කියන දේවල් අපි අවධානය යොමු කරන්නට ඕන. සමාජගත ජීවිතයේ සාර්ථකත්වයට අපි සමාජගත පුද්ගලයෝ, සමාජගත මිනිස්සු. ඉතින් අසීමිත ආසාවන්ගෙන් තොරවීම, අසීමිත ආසාවන්ගෙන් හිටියොත් අපේ ජීවිතය අසාර්ථකයි. අඩු බලාපොරොත්තු ඇති බව, අඩු බලාපොරොත්තු සහිත අය බවට පත් වෙන්න ඕන. අපි තබාගෙන ඉන්න බලාපොරොත්තු සියල්ලක්ම ඒ විදිහට ඉෂ්ට වෙන්නේ නැහැ. අපි අල්පේච්ඡතාව ඉතා ප්‍රයෝජනවත් වෙනවා අපේ ජීවිතයට. අල්පේච්ඡතාවෙන් යුක්තව කටයුතු කිරීම, අල්ප ඉච්ඡතාවේ සුළු දේවල් පුංචි පුංචි බලාපොරොත්තු සහිතව ජීවත් වීම. සමාජයේ සාපරාධී ක්‍රියා බහුල වීමට මිනිසුන් මහිච්ඡතාවෙන් හෙවත් අසීමිත ආසාවන්කින් යුක්ත වීම හේතුවක් වී තිබේ. මහිච්ඡතාවේ අල්පේච්ඡතාවයට විරුද්ධ දේ තමයි මහිච්ඡතාවේ කියලා කියන්නේ. ගොඩක් අසීමිත ආසාවන් තිබීම පැවතීම. ඒ නිසා තමයි මේ විදිහට ලෝකේ විනාශ වෙලා තියෙන්නේ. ලෝකේ ඉස්සරහට මේ කියන අල්පේච්ඡතාවෙන් අසීමිත ආසාවන්ගෙන් අඩු බලාපොරොත්තු සහිතව ජීවත් වෙන්න පුරුදු නැති අය ඉන්නවා නම් ලෝකේ ජීවත් වෙන්න බැරි තත්වයකට පත් වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම මහිච්ඡතාව කියන පාප ධර්මය අපෙන් අයින් කරලා අල්පේච්ඡතාවය කියන ගුණධර්මය ඇති කරගත යුතුයි.
අනිවාරිම අපේ ජීවිතයේ සාර්ථකත්වයට. ඊළඟට මැදහත්ව කටයුතු කිරීමේ පුහුණුවක් නෙක්කම පාර්මිතාව තුළින් අප ජීවිතයට එක් කරගත හැකිය. මැදහත්ව කටයුතු කිරීමේ පුහුණුවක් නෙක්කම පාර්මිතාවෙන් ලබාගන්න පුළුවන්. ලාභ අලාභ නින්දා ප්‍රශංසාදී අපි සඳහන් කරන අපි දන්න අටලෝ දහමට කම්පන වී ජීවත්වීම සඳහා පුරුදු කිරීමක් තමයි නෙක්කම පාර්මිතාවෙන් සිද්ධ කරන්නේ. එමගින් අපට මානසික සමබරතාවෙන් කටයුතු කිරීමේ හැකියාව ලැබේ. මානසික සමබරතාවේ ගොඩක් අයට මානසික සමබරතාවේ නැහැ. එකේ අංශවලට වැඩිපුර යොමු වෙලා තියෙනවා. ඒ අංශවලට වැඩිපුර අවධානය යොමු කළාට පස්සේ අනිත් අංශ කෙරෙහි තමන්ගේ මනස පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙනවා. ඒ අංශවලින් ඔහු අසමත් වෙනවා. ඔහු සමත් කෙනෙක් වෙන්නට නම් සියලු අංශයන්ගෙන් සමත් වෙන්නට නම් අනිවාර්යයෙන්ම මේ නෙක්කම්ම කියන එහෙම නැත්නම් මැදිහත් භාවයෙන් යුක්තව කටයුතු කිරීමේ ගුණධර්මයෙන් යුක්ත වෙන්නට ඕන. ශිෂ්‍යයන් ලෙස අපටද සැහැල්ලු මනසකින් යුතුව සෞඛ්‍ය සම්පන්නව හා සදාචාරාත්මකව දෛනික කටයුතු සිදු කිරීමට මෙම ගුණධර්මයේ ප්‍රගුණ කළ හැකිය. මැදහත් හිතක් ඇති කරගන්නට අසීමිත ආසාවන්ගෙන් තොරව ඔබේ ජීවිතය නිර්මාණය කරගන්න. එහෙම නැත්නම් අධ්‍යාපන ගමන් මගේ ඔබට ඉස්සරහට ගමන් කරන්න බැහැ. ඔබ බලාපොරොත්තු වෙච්ච ප්‍රතිඵලය ලබා ගන්න බැරි වුණොත් ඔබ එතනින්ම කඩා වැටෙනවා. ඔබේ ජීවිතය ඔබ දුක්ඛිත තත්වයකට ඇද දමා ගන්නවා. ඔබේ දෙමව්පියන් ඔබට දෝෂාරෝපණය කරනවා. එහෙනම් ඊට කලින් මේ බුද්ධ ධර්ම විෂය යටතේ ඉගෙන ගන්න ඔබට පුළුවන් නෙක්ඛම්ම පාරමිතාව. ඒ ආසාවන්ගෙන් තොර වෙලා ඒ ආසාවන් ප්‍රමාණයකට තබාගෙන විෂය කරුණු ඉගෙනගෙන හොඳ තැනකට යන්නට මම උත්සාහ කරනවා. සමහර විට මට ඒ තැනට යන්නට බැරි වෙන්න පුළුවන්. ඒ වුණත් මං උපරිම උත්සාහ කරනවා කියන අදහසෙන් ලෝකයේ තියෙන ස්වභාවය තේරුම් අරගෙන තමන් නිර්මාණය වෙන්නට ඕන ප්‍රමාණය තේරුම් අරගෙන කටයුතු කරන්න. ඔබේ ජීවිතයේ සාර්ථක තැනකට අරගෙන යන්නට මේ විෂය කරුණු අදාළ කරගන්න. ඊළඟ පාරමිතාව ප්‍රඥා පාරමිතාව. හරිම වැදගත් වෙන පාරමිතා ධර්මයක්. මේ පාරමිතා ධර්මය ගැනත් අපි බලමු මොනවද සාකච්ඡා කරන්නට තියෙන තොරතුරු කියලා. ඉතින් ප්‍රඥා පාරමිතාව ජීවිතය හා ලෝකය පිළිබඳ ඇති තතු හෙවත් යථා තත්ත්වය වටහා ගැනීම ප්‍රඥාවයි. ජීවිතය හා ලෝකය පිළිබඳ ඇති තතු හෙවත් යථා තත්ත්වය වටහා ගැනීම ප්‍රඥාවයි. ජීවිතය හා ලෝකය ජීවිතයත් ලෝකයත් පිළිබඳව ඇති තතු ඇත්ත තත්ත්වය ඇත්ත තොරතුරු නිවැරදි තොරතුරු හරි තොරතුරු ඇත්ත ස්වභාවය වටහා ගැනීම තමයි ප්‍රඥාව. ජීවිතය හා ලෝකය පිළිබඳව තියෙනවා ඇත්ත ස්වභාවයක් ඇත්ත විදිහක්. ඒක තේරුම් ගන්න එකට කියනවා ප්‍රඥා ගුණය කියලා, ප්‍රඥාව කියලා. නිවන් සොයා යන බෝසත්වරු මේ පාරමිතාවක් වශයෙන් සම්පූර්ණ කරනවා. මේ ඇත්ත තත්ත්වය තේරුම් ගැනීම බෝධිසත්වයන් වහන්සේලා පාරමිතාවක් විදිහට සම්පූර්ණ කරනවා. ලෞකික ලෝකෝත්තර වශයෙන් ප්‍රඥාව දෙවතයරුම්ය. ලෞකික ප්‍රඥාව, ලෝකෝත්තර ප්‍රඥාව. ප්‍රඥාවේ කොටස් දෙකයි. ලෞකික ප්‍රඥාව එකක්, අනිත් එක ලෝකෝත්තර ප්‍රඥාව. එදිනදා කටයුතු වලදී අවශ්‍ය වන්නේ ලෞකික ප්‍රඥාවයි. එදිනදා ජීවත් වෙනකොට එදිනදා අධ්‍යාපනික කටයුතු කරද්දී අපිට ඕන වෙන ප්‍රඥාව මොකක්ද? ලෞකික ප්‍රඥාව. ඒක ලෝකයට අයිති එකක්. ලෝකයට අයිති දේවල් ගැන ඉගෙන ගනිද්දී ලෝකයට අයිති දේවල් ඉගෙන ගැනීම සඳහා තියෙනා වූ ප්‍රඥාව අවබෝධය වැටහීම ලෞකික ප්‍රඥාව. විෂය කරුණු අපි කියමු ගණිතයේ විෂය කියලා. ගණිතයේ විෂය ආධාරන්නට නම් ඒ ගණිතයේ විෂයට අදාළ ඒ පාඩම් වලට අදාළ දැනුමක් අපිට තියෙන්නට ඕන. ඒක එතකොට ලෞකික ප්‍රඥාව යටතේ තියෙන්නේ. එහෙම නැත්නම් විද්‍යා විෂයක් කියලා අපි ගත්තොත් ඒ විද්‍යා විෂයේ ඒ පාඩමට අදාළ ඒ තොරතුරු වලට අදාළ දේ ඉගෙන ගන්නට නම් ඒකට අවශ්‍ය කරන සූත්‍ර ඉගෙන ගන්නට වෙනවා. ඒ වගේම නිර්ණායක ඉගෙන ගන්නට වෙනවා. පාඩම් කරන්නට වෙනවා. එතකොට ඒ ලෞකික ප්‍රඥාවක් ඒ විදිහට අපිට අවශ්‍යයි. බුද්ධ ධර්මයේ විෂයත් එහෙමයි. බුද්ධ ධර්මයේ විෂයට අදාළ කරුණු තොරතුරු අපි ඉගෙන ගන්නට ඕන. මේක ලෞකික ප්‍රඥාව යටතේ. බුද්ධ ධර්මයේ විෂයට ඒ සාමාර්ථයක් ගන්නට නම් අනිවාර්යයෙන්ම ලෞකික ප්‍රඥාව යටතේ බුද්ධ ධර්මයේ විෂය නිර්දේශයේ සාමාන්‍ය පෙළ විභාගයට නියමිත තොරතුරුවල විස්තරවල විෂය කරුණුවල විශේෂ දේවල් පිළිබඳ හොඳ දැනුමක් තියෙනට ඕන. ඒක ලෞකික ප්‍රඥාව යටතේ අපි ඇති කරගත යුතු දෙයක්. ලෞකික ප්‍රඥාව යටතේ ඇති කරගත යුතු දෙයක්. ඊළඟට
ප්‍රඥාව තවත්තන්ස ඇතිය සෝවන්න අධි මාර්ගපර ලබා ගැනීමට අවශ්‍ය කරන ප්‍රඥාව ලෝකෝත්‍ර ප්‍රඥාවයි. ඊළඟ ප්‍රඥාව ලෝකෝත්‍ර ප්‍රඥාව. සෝවන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ගඵල ලබාගන්නට මාර්ගඵල අවබෝධය ලබාගන්නට හේතුවෙන ප්‍රඥාව තමයි ලෝකෝත්‍ර ප්‍රඥාව. ප්‍රඥාව දියුණු කරගන්නා ක්‍රම තුනක්. සිතීමෙන් නුවණ දියුණු කර ගැනීම, සිතීමෙන් හිත දියුණු කර ගැනීම, චින්තාමය ප්‍රඥා, ඊළඟට සුතමය ප්‍රඥා. මේ මේ විදිහට ඔබේ පොතේ දීලා තියෙනවා. මෙතන තියෙන්නේ චින්තාමය ප්‍රඥාව, ඊට පස්සේ සුතමය ප්‍රඥාව, භාවනාමය ප්‍රඥාව වශයෙන් ආකාර තුනකින් ප්‍රඥාව දක්වලා තියෙනවා. ඉතින් අපි බලමු. සිතීමෙන් නුවණ දියුණු කර ගැනීම චින්තාමය ප්‍රඥාව. සිතීමෙන් නුවණ දියුණු කර ගැනීම චින්තාමය ප්‍රඥාව. චින්තාමය ප්‍රඥා. සිතීමෙන් නුවණ දියුණු කර ගැනීම. ගුරුතුමාට සවන් දීමෙන් පොතපත කියවීමෙන් නුවණ දියුණු කර ගැනීම සුතමය ප්‍රඥාව. ඊළඟ ප්‍රඥාව සුතමය ප්‍රඥාව. සුතමය ප්‍රඥාවට ගුරුතුමා සවන් දීලා, සුත කියන්නේ අහනවා කියන එක. ඉතින් අහලා ඇති කරගන්න දැනුම, පොතපත කියවලා ඇති කරගන්න දැනුම කියන ඔක්කොම ඇතුළත් වෙන්නේ සුතමය ප්‍රඥාවට. සුත කියලා කියන්නේ අහනවා කියන එක. බහුශ්‍රුත භාවයට පත්වීම සඳහා හේතු වෙන ප්‍රඥාව තමයි මේ සුතමය ප්‍රඥාව කියලා කියන්නේ. පළවෙනි එක ප්‍රඥාවේ පළවෙනි එක හිතීමෙන් නුවණ දියුණු කර ගැනීම චින්තාමය ප්‍රඥාව. දෙවෙනි එක ඇසීමෙන් සහ කියවීමෙන් ලබා ගන්නා වූ දැනුම එක්ක ඇතිවෙන අවබෝධය සුතමය ප්‍රඥා. ඊළඟ එක භාවනාමය ප්‍රඥා. භාවනාවෙන් නුවණ ලබා ගැනීම, භාවනා කරලා හිත වඩලා, හිත කුසල ධර්මවල වඩලා ඇති කර ගන්නා වූ භාවනාව ප්‍රඥාව භාවනාමය ප්‍රඥා. මේ තෙවදෑරුම් ක්‍රමයෙන්ම නුවණ දියුණු කර ගැනීමට ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කරන බෝධිසත්වයන් වහන්සේලා ක්‍රියා කරති. මේ කියන ආකාර තුනෙන් චින්තාමය පඤ්ඤා, ඊට පස්සේ සුතමය පඤ්ඤා සහ භාවනාමය පඤ්ඤා කියන මේ ප්‍රඥාවේ ආකාර තුනම ඇති කර ගන්නට බෝධිසත්වයන් වහන්සේලා පෙරම් පිරීමේදී කටයුතු කරනවා. ඊළඟට කියනවා තණ්හාවෙන් මානෙන් මිත්‍යා දෘෂ්ටියෙන් බිඳී කරුණාවෙන් යුතුව තම ප්‍රඥාව දියුණු කිරීම ප්‍රඥා පාරමිතාවයි. ප්‍රඥා පාරමිතාවක් බවට පත්වෙන්නට නම් තණ්හාව මානෙ මිත්‍යා දෘෂ්ටි සහ කරුණාවෙන් යුක්ත විය යුතුයි. තණ්හාවෙන් දුරු විය යුතුයි, මානෙන් මිත්‍යා දෘෂ්ටියෙන් දුරු විය යුතුයි, කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් යුක්ත විය යුතුයි. ඒ විදිහට පුරණ පාරමිතා තමයි පාරමිතා බවට පත්වෙන්නේ. ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කරන බෝධිසත්වයන් වහන්සේලා තෙවදෑරුම් ආකාරයකින් මේ පාරමිතාව සම්පූර්ණ කරනවා. ඒ ආකාර තමයි සියලු ලෞකික වස්තු කෙරෙහි බැඳීම් නැතිව ප්‍රඥාව දියුණු කිරීම ප්‍රඥා පාරමි. ප්‍රඥා පාරමි සියලු භෞතික වස්තු කෙරෙහි බැඳීම් නැතිව ප්‍රඥාව දියුණු කිරීම. ශරීරාංග ගැන නොසලකා ප්‍රඥාව දියුණු කිරීම ප්‍රඥා උපපාරමිතාව. ජීවිතය ගැන නොසලකා ප්‍රඥාව දියුණු කිරීම ප්‍රඥා ඉතින් සියලු භෞතික වස්තු කෙරෙහි බැඳීම් නැතිව ප්‍රඥාව දියුණු කිරීම ප්‍රඥා පාරමී. ශරීර අංග ගැන නොසලකා ප්‍රඥාව දියුණු කිරීම ප්‍රඥා උපපාරමිතාව. ජීවිතය ගැන නොසලකා ප්‍රඥාව දියුණු කිරීම ප්‍රඥා පරමත්ත පාරමිතාව. විදිහට අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ කියනවා වැදගත් කාරණයක්, ඒ තමයි ප්‍රඥා පාරමිතාව සම්පූර්ණ කිරීම සම්බන්ධව ප්‍රගුණ කරපු අවස්ථා රාශියක් ජාතක කතා වල දැකින්න ලැබෙනවා. අපිට උදාහරණයක් විදිහට දෙනවා උම්මක ජාතක කතා. උම්මක ජාතක කතාවේ බෝධිසත්වයන් වහන්සේ තමන්ගේ ප්‍රඥාව කොයිතරම් දුරට ප්‍රගුණ කරලා තිබුණාද කියන එක මනාව පැහැදිලි කරලා තියෙනවා. ඔබට පුළුවන් උම්මග්ග ජාතක කතාව කියවන. උම්මග්ග ජාතක කතාව පමණක් තියෙනවා. උම්මග්ග ජාතක කතාව ජාතක කතා පොත් වහන්සේ තුලින් අරගෙනත් ඔබට
කියවන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් නුවණින් කටයුතු කිරීම සමාජගත ජීවිතයට ඇති ඉතා වැදගත්ය. සමාජගත ජීවිතයේ ජීවත් වෙනකොට අපිට වැදගත් වෙනවා නුවණ, ඥානවන්තකම, ස්ථානෝචිත ප්‍රඥාව කියන මේ ගුණධර්ම අපි හැම දෙනාටම හරිම වැදගත්. එහෙම නැත්නම් අපේ ජීවිතයේ සාර්ථක නැහැ. අපේ සමාජ ජීවිතයේ සාර්ථක නැහැ. අපේ ශිෂ්‍ය ජීවිතයේ සාර්ථක නැහැ. නුවණින් කටයුතු කිරීම සමාජ ජීවිතයට හරිම වැදගත්. නිවැරදි දැක්ම සෑම කටයුත්තකම සාර්ථකත්වයට අවශ්‍යයි. නිවැරදි දැක්මක් තියෙන්න ඕනේ. ඉගෙන ගන්න දරුවෙක් නම් ඒ දරුවට නිවැරදි දැක්මක් තියෙන්නට ඕන. මම මෙන්න මේ තැනටපත් වීම සඳහා තමයි මේ ඉගෙන ගන්නේ. මම මේ විෂය ඉගෙන ගන්නේ මේ බලාපොරොත්තුවෙන් කියලා ඒ වගේ අදහසක්, ඒ වගේ අරමුණක් තියෙන්නට ඕන. පතපත කියවීම හා අසා දැන ගැනීම ආදී මගින් ලෝකෙ පිළිබඳ අප දැනුවත් විය යුතුය. එසේම විමසිලිපත් නුවණින් කටයුතු කිරීම ශිෂ්‍ය ජීවිතයට ඉතා වැදගත්. පොත්පත් කියවලා ලෝකේ ගැන දැනගන්නට ඕන. ලෝකේ තියෙන දේවල් ගැන දැනගන්නට ඕන. අපි ඉගෙන ගන්න විෂයන් ගැන, අපි ඉගෙන ගන්න විෂයන් වලට ඒ කරුණු එකතු වෙච්ච ආකාරයන් ගැන හොඳට ඉගෙන ගන්නට ඕන. ඒ වගේම තමයි ඒ ඉගෙන ගන්න දේවලුත් එක්ක ඒ අපි මේ විදිහට ඉගෙන ගත්ත කාරණියත් එක්ක මේක සම්බන්ධ වෙනවා. මේක අනිවාර්යයෙන්ම මේකට සම්බන්ධයි. අතීතයේදීත් මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඒ දේ මේකට සම්බන්ධ වෙලා තියෙනවා. මේකට සම්බන්ධයි. ඒ විදිහට අවබෝධ කරගැනීමේ ශක්තිය අපිට තියෙන්නට ඕනේ. ඊළඟට අපේ ප්‍රඥාව දියුණු කරගන්නට නම් ධර්ම ශ්‍රවණයේ ධර්ම සාකච්ඡා පැවැත්වීම, පැහැදිලි කරගැනීමේ අදහසින් ප්‍රශ්න කිරීම හා තර්ක කිරීම ආදී ප්‍රඥාව ලබා ගැනීමට උපකාර වෙනවා. ඉගෙන ගනිද්දීත් දරුවන් අනිවාර්යයෙන්ම ගුරුවරුන්ගෙන්, වැඩිහිටියන්ගෙන් ප්‍රශ්න අහන්නට ඕන. ඔබට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒක තේරුම් කරගන්නට තමන්ගේ ගුරුවරු අනිවාර්යයෙන්ම උදව් කරගන්නට ඕනේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට මෙම ප්‍රඥා පාරමිතාවේ ආදර්ශය අපටද බෙහෙවින් උපකාරී වේ. සාර්ථක කරගන්නට අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න ප්‍රඥා පාරමිතාවේ ආදර්ශය ඔබේ ජීවිතයට එකතු කරගන්න. ඉතින් අපි එපමණයි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ පාඩමේදී තමයි වීර්ය පාරමිතාව ගැන අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. එසේනම් මේ පාඩමින් අපි සාකච්ඡා කළා පාරමිතා ධර්ම තුනක් පිළිබඳව. ඒ තමයි සීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, ප්‍රඥා පාරමිතාව. සීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව සහ ප්‍රඥා පාරමිතාව. ඊළඟට අපි වීර්ය පාරමිතාව ඇතුළු පාරමිතා තුනක් ගැන සාකච්ඡා කරන්නට සූදානම් වෙනවා. සාමාන්‍ය පෙළ විභාගයට નિયમિત බුද්ධ ධර්මයේ පොතේ තුන්වෙනි පාඩමේ දෙවෙනි කොටස විදිහට අපි කතා කළේ 11 ශ්‍රේණියට අදාළ gedara ඉඳන් ඉගෙන ගනිමු කියන තේමාව යටතේ. මේ දිනවල පවතින අවු තත්ත්වයත් එක්ක gedara ඉඳන් ඔබට අධ්‍යාපන කටයුතු සිදු කරගන්නට මඟ පෙන්වීමක් අත්වලක් ලබා දීමට මේ පාඩම් නිර්මාණය කරන්නේ. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව තාම subscribe කරලා නැත්නම් subscribe කරලා අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්නට කියලාත් ඔබට මතක් කරනකම මේ පාඩමෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණයි.